මහ පුදුම ප්‍රේමයකින් අපට ප්‍රේම කරන ස්වාමින් වහන්සේට ස්තුති වේවා. අද දවසේ ස්වාමින් වහන්සේගේ වචනයේ සිටවිල නම් හිත උපදේශයේ 15 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදේ ගුරුකම එපා කරන්න තමාගේම ප්‍රාණය සුළු කරන්නේ. ඒත් අවවාදයේ අසන්න නුවණ ලබා ගන්නේ. නැවත වාරයක් ගුරුකම එපා කරන්න තමාගේම ප්‍රාණය සුළු කරන්නේ. ඒත් අවවාදයේ අසන්න නුවණ ලබා ගන්නේ. මිනිස්සු හිතනවා දෙවියන් වහන්සේගේ ආඥා අනපනත් රකින්නකොට දෙවියන් වහන්සේට පමණක් ගෞරවය උන්වහන්සේට පමණක් මහිමය ලැබෙනවා. ඔව් අපි දෙවියන්වහන්සේගේ වචනේ ආරක්ෂා කරනකොට එහුම් කන්දනකට උන්වහන්සේට ගෞරවය මහිමය උන්වහන්සේ සතුටු වෙනවා. නමුත් ඒ දේ විතරක්ම නෙවෙයි වෙන්නේ. දෙවියන් වහන්සේගේ අවවාදයට එහුම් කන් දීලා ඒ ගුරුකම් වලට හිස නමලා ඒව ආරක්ෂා කරනකොට අපේ ජීවිතද එකිනෙකනාගේ ජීවිතද ආරක්ෂා වෙනවා. එකිනෙකනාගේ ජීවිතය මේ පොළවේ තියෙන විපත්ති වලින් බේරෙනවා. ඒකයි එතන කියන්නේ ගුරුකම එපා කරන්න තමාගේම ප්‍රාණය සුළු කරන්නේ. අනුශාසනාව සුළු කොට සැලකුවොත් මාව ආරක්ෂා වෙන්නේ මාව හසු වෙනවා. ආඥාව ආරක්ෂා කිරීමෙන් මේ ජීවිතේම රැකෙනවා. මාවම රැක ගන්නවා වගේ වැඩ. උදාහරණයක් ඇටට බලන්න අපි පාරේ යනකොට ඒ දාලා තියෙන ප්‍රතිපත්ති නීති පොලිසිය නිලධාරීන්ව ආරක්ෂා කරන නෙවෙයි තියෙන්නේ. ඒ නීති රැකීමෙන් අනතුරු වලින් ආරක්ෂා කරන්නේ මාවමයි. ඉතින් අපි වටහා ගන්න ඕනේ මේ ජීවිතේ හැම තැනකම හැම මොහොතකම අපිට ලැබෙන අවවාද අනුශාසනා ආඥා උපදෙස් දෙවිඳු මහිමයටපත් වෙනා වගේම අපේම ජීවිත අපි බලා ගන්නවා. අපේම ජීවිත අපි රැක ගන්නවා. අපේ ජීවිත අපේ ප්‍රාණය අපි සුලකොට සලකන්නේ. එසේ කරන්නේ නැති කෙනා අවවාදයට එහුම් කන් දෙන්නේ නැති කෙනා තමයි ප්‍රාණය සුළු කරන්නේ. ඒත් අවවාදයේ අසන්න නුවණ ලබා ගන්න. ඉතින් අද දවසේත් අපි මේ දුටු තැන ඕනම වෙලාවක අපට ලැබෙන අනුශාසනා උපදෙස් හිස මුදුනින් පිළි අරගෙන අපේ ජීවිතය රැකගමු. අපේ ප්‍රාණය රැකගමු. එසේ වෙන්නේ ස්වාමින්වහන්සේගේ කරුණාව මඟ පෙන්වීම අදත් ලැබේවා. ඔබ හැමෝටම යේසු පිහිටයි.